වැන් රථය බකමූණ ප්‍රදේශයේ සිට දියබෙදුම දෙසට ගමන් කරමින් සිටියේදී වනාලි ප්‍රහාරයට ලක්ුණේ. අනතුරින් මියගිය 28 හැවිරිදි රියදුරගේ දේහය බකමූණ රෝහලේ තැන්පත් කර තිබෙනවා. ප්‍රදේශයේ ඉදිකර ඇති අලිවැටද සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවයි ගම්මාසීන් පවසන්නේ. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ සරුංගල් යවමින් සිටි පිරිමි දරුවන් දෙදෙනෙකුට අදිබැලති විදුලි රැහැනකින් විදුලි සරවැදී බරපතල පිළිසුම් තුවාල ලබා තිබෙනවා. තෙමහල් නිවසක ඉහළ කොටසේ සිටයි එම දරුවන් සරුංගල් යවා තිබෙන්නේ. සරුංගලයේ විදුලි රැහැනක පැටලීමෙන් පසු ඇලුමිනියම් බටයක් ආධාරයෙන් එය ගැනීමට උත්සාහ කිරීමේදී විදුලි සරවැදී තිබෙන්නේ. තනමල්විල ප්‍රදේශයට අයිස් මද්‍රව්‍ය බෙදූ ටෙලිනාට්‍ය නළුවෙකු ඇතුළු පුද්ගලයින් හතර දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශෂී නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින නළුවා ළඟ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 300ක් සොයාගෙන තිබෙනවා. ඔහුට එරෙහිව රුපියල් කෝටි 4ක මද්‍රව්‍ය ජාවාරමක් සහ අයතා වත්කම් ඉපේමේ චෝදනා සම්බන්ධයෙන්ද නඩු විභාග වෙනවා. සැකකරු පොලිසියට රුපියල් ලක්ෂ 10ක අලසක් ලබා දීමට උත්සාහ දරා ඇති බවටයි වාර්තා වුණේ. රුපියල් 2,60,000කට වැඩි වටිනාකමකින් යුත් විද්‍යුත් දුම්මැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගැනුණා. ඒ මැලේසියාවේ සිට පැමිණි සැකකරුගේ ගමන්වලු පරීක්ෂා කිරීමේදී විද්‍යුත් දුම්මැටි රාජසන්තක කර සැකකරුට රුපියල් 1,05,000ක දඩයක් නියම කෙරුණා. බෙලියත්ත දෙද්දුවාවල ඉඳිකැටිය ප්‍රදේශයේ සතුන් දඩයමට යොදාගත් විදුලි කම්බියක ගැටීමෙන් කාන්තාවක මියගිය. අනතුරින් මියගියේ 74 හැවිරිදි කාන්තාවක්.